අද අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා තියෙනවා. එදා අපි බාරගත්ත ඇද්දි කවුරුත් හිතුවේ නැහැ මෙහෙම නිදහස් සමාජයක් අපිට ඇති කරන්න පුළුවන් වෙයි කියලා. එදා බාරගත්තාම අද එකක් තියෙනවා, මේ නිදහස් සමාජයක් තියෙන්නේ. ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. අද බලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ආණ්ඩුවේ ඕන තැනකින් තොරතුරු ගන්න පුළුවන්. තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම් අපි නීතියෙන් දීලා තියෙනවා. මෙතෙක්කල් කාටවත් දෙන්න බැරි වුණා. අද සම්පූර්ණ රැස්වීම නිදහස තියෙනවා. දේශපාලන වැඩකටයුතු කරන නිදහස තියෙනවා. කවුරුත් අද සුදු ඈන්යකට බය නැහැ. ඒ සුදු ඈන් යුගය ඉවරයි. පාර්ලිමේන්තුවේ සැසිවාර දැන් ප්‍රසිද්ධියම ඔබට නරඹන්න පුළුවන්. අපේ ක්‍රියාවල් ඒ සියල්ලම අපි හොඳද නැද්ද කියලා තීන්දුව කරන්න පුළුවන්. එහෙනම් ඒ විවෘත සමාජයක් අපි ඇති කරලා තියෙන්නේ කියලා මං විශේෂයෙන්ම කියන්න කැමතියි. මේ ජනාධිපතිවරණය ඉතාම නිදහස් ඡන්දයක් බවට මම කියන්න කැමතියි. කිසිම බයක් නැහැ. අපිට බය වෙන්න ඕමනා නැහැ. දැම්මම බලන්න හැමදාම අපිට බයින හැටි. ඒක නවත්තන්න ගියාද? ගහන්න ගියාද? දැන් බලන්න අපිට විරුද්ධව ඇති කරන එක එක සන්දාන. මේ සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදය යටතේ කරන්නේ. ඒත් මේ නිසා අපි බය වෙන්නේ. අපි බය නම් මේව නවත්තනවා. අපි බය නම් මේක ඉඩ දෙන්නේ නැහැ. අද මැතිවරණය ගෙන යන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමක්. මමත් වැරද්දක් කරොත් ඒ ගැනත් කියයි. අපිට බයක් නැහැ. අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා නිදහස්ම ජනාධිපතිවරණයක් අපිට කරන්න යන්නේ. ඒ නිදහස් ජනාධිපතිවරණය ස්වාධීන එකක්. කාටවත් ඒ ගැන ආපෝ දොස් කියන්න බැරි වෙනවා කියලා මම කියන්න කැමතියි. තුවක්කු අරගෙන එන්නේ නැහැ. ගහන්න යන්නේ නැහැ. අපි එකකටවත් බය නැහැ. අපිට පුළුවන් මේ ජනාධිපතිවරණය මූණ දෙන්න. අපිට පුළුවන් ඒක ජයග්‍රහණය කරන්න. අපිට පුළුවන් පාර්ලිමේන්තු ඡන්දයට මූණ දෙන්න. අපිට පුළුවන් ඒ පාර්ලිමේන්තු ඡන්ද ජයග්‍රහණය කරන්න. අපි කිසි එකකට බය නැහැ. අපි පස්සට යන්න ඕමනා නැහැ. මේ නිදහස දෙන්නේ අපිට අපි කෙරෙහි තියෙන විශ්වාසය නිසා. අපි දන්නවා ජනතාවට අපි කෙරෙහි තියෙන විශ්වාසය නිසා. අද කොමිසම් සභාව ටික ක්‍රියාත්මක කරලා රාජ්‍ය ආයතන ටික නිදහස් කරලා අද හැම කෙනෙකුටම තමන්ගේ අයිතිවාසිකම් අනුව වැඩ කටයුතු කිරීමේ අවසරය ලබා දෙන්න පුළුවන් වුණේ එක්සත් ජාතික පක්ෂය ගරු අගමැතිතුමාගේ නායකත්වයත් එක්කලා ආණ්ඩුව අමාරුවෙන් හරි පිටව ගත්ත නිසා කියන එක අපි අමතක කරන්නට හොඳ නැහැ. එහෙම නොකරා නම් අදත් අපි මෙයට වඩා තව බැටකනවා. එහෙනම් අපි අශීලාචාර වැඩ කරන්න ගියේ. අපි යුක්තිය වෙනුවෙන් වැඩ කටයුතු කරේ. අපි සාධාරණ වෙනුවෙන් වැඩ කටයුතු කරේ. එහෙනම් අපිට තියෙන්නේ යුක්තිය සාධාරණ රජේන එක්සත් ජාතික පක්ෂය තව ඉදිරියට ශක්තිමත් කරන එකයි. විදවිදවිගේ විද මත තියෙන්න පුළුවන් මිත්‍රවරුනි. කාගේ කුමන මත තිබුණත් අපිට තියෙන්නේ එක මතයකට ඇවිල්ලා රටේ ජනතාව ආරක්ෂා කරන්න නම් මේ රට ගැන කැක්කුමක් තියෙනවා නම් මේ රටේ දුරදක්නා නුවණින් කටයුතු කරන නායකයෙක් යටතේ මේ රට පාලනය වෙන්නට ඕන නම් අපි සියලු දිනාට කරන්න තියෙන එකම දේ අපි එක මතයක ඉඳගෙන ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දින මැතිවරණවලදී ශක්තිමත් කරලා වැඩ කටයුතු කරන එකයි.